අන්නේම යන ඇත්තන තමයි බුදුරජාණන් වහන්සේ මේ ගෝතමක චේතිය සූත්‍රයේ පොඩි ඉඟියක් දෙනවා, පොඩි උනන්දුවක් දෙනවා, පොඩි උත්ප්‍රේරණයක් දෙනවා. ඔගොල්ලෝ මෙච්චර කැප කරලා කරනවා නම්, මෙතරම් කැප වෙලා කැප වෙලා මේ යෙදෙනවා නම්, බුදුරජාණන් වහන්සේ උපයාස පයා ගන්නලා දී අදිෂ්ඨාන ශක්තිය, එහෙම නැත්නම් සර්වඥතා ඥානයේ ලකුණු තුනක් කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ මේක හරිද වැරදිද කියලා තේරුම් ගැනීමට. තුනට වැඩි ඇති සමාල්ලා. එතන තුනට අඩුවත් ඇති. මේ සූත්‍රයේ තියෙන්නේ තිකනිපාතේ කාරණා තුනයි. මේ කාරණා තුන අපි වැඩමුළු ඉවරනකොට පුළුවන් තරම් සාකච්ඡා ධර්මදේශනා මාර්ගයෙන් දැනගන්න බලාපොරොත්තු. එතකොට අපිට තේරෙනවා මෙන්න මේවට හදාගත්ත මයින්ඩ් සෙට් එකක්, මේකට හදාගත්ත මානසිකත්වයක් ඇති කෙනෙකුට විතරයි බුදුජානක වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ. එහෙම නැත්නම් මේ වගේ වැඩමුළුවක උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි. ඒක නිසා අපි වැඩමුළුවේ යන දවසේද අපි මේ වැඩමුළුව මොකද්ද කියලා තේරුම් ගන්නේ, නැත්නම් වැඩමුළුවට එන දවසේද කියලා ගත්තොත් හරි වෙනස්. යන දවසේවත් තමයි ලැබෙන්නේ නැති ඉඳී තියෙනවා. මුදුවට පෙර පාරමිතා පුරුපැත්ත වැඩමුළුවට එනකොටමත් මේ මානසිකත්වයේ හදාගෙන ඉනවා. අපි ඒකට සූදානම් ශරීරය කියලා කියනවා. ඒකට හිත හදා ගන්නවායි කිය. ඒ තමයි මේ අප්‍රමාද කියන වචනේ තේරුම. සතියට සමාන වචනයක් තියෙන අප්‍රමාදය කියලා කරන දෙයට පමා වෙන්න එපා. මේ වැඩේට යනකොට මම යන්නේ ඒකට සූදානම් ශරීරයද. එමෙත වැඩි අතරමැදදීද මට මගේ බලාපොරොත්තු මගේ පරමාර්ථය තේරෙන්නේ. සමහරට වැඩි ඉවර වෙලා ගිහිල්ලා තාම තේරෙන්නේ නැහැ ඇයි මේ වැඩමුළු කරන්නේ, ඇයි භාවනා කරන්නේ, ඇයි සතිය වැඩන්නේ කියලා වෙන්නත් පුළුවන්. ඒ ඇයට යොදන යොදන කාලයට සාපේක්ෂව යම් යම් ප්‍රතිඵල ලැබෙයි. නමුත්තර අවසානදී සඳහා එළඹෙනවා පෙළඹෙනවා සකස් වෙනවා කියන එක මානවයාගේ සම්දිස්ථානයක්, මගේ සම්දිස්ථානයක් නෙවෙයි. මගේ සම්දිස්ථානයකට වඩා ඒක මානවයා සතු පිපීමක්. බුදුජාණන්සේගේ පහළ වීම ගැන අහන්න දෙයක් නැහැ. ඈම රහතන් වහන්සේ නමක් මහරහතන් වහන්සේ නමක් ගේ පහළ වීම මානවයාගේ විශාල පිපිදීමක්. ඉතින් ඒකට මේ සූදානම් වීම සියලුම ධර්මතා හැදිලා ඉන්න ඕන. ඉතින් අපි කරන්නේ පුළු පුළුවන් හැටියට අපේ දුප්පත්කමේ හැටියට අපි මේ ධර්මතා, ඒව නැත්තම් කියනවා හේතු කාරණා කියලා. එහෙම නැත්තම් හේතු සම්පාදනය කර කර ඉන්න වෙලාව. ඒක එක්කනා එක එක විදිහවලට කරනවා. ඉතින් නමුත් මේ බුදුරජාණන් වහන්සේ දෙන කාරණා තුන නම් අපි ඔක්කොටම එකයි. ඒක එක්කනා එක එක විදිහට තේරුම් ගනිවි. ඒ තේරුම් ගන්න ප්‍රමාණය භවනාට යොදවලා වැටහෙන්නේ, දැන් මට වැටහෙන්නේ දින කමඨාන් වාර්තා වලින් තමයි. එහෙනම් යන්න ඉස්සලා දවසේ කියලා යනවා සෝවාන්සේ අනේ වැඩක් නෑ බාන්තේ කර භාවනාවෙන් අපිට වැඩක් වුණේ නෑ කියලා කියලත් යන ඇත්තෝ ඉන්නවා. සමහරු අම්මෝ මේම දෙයක් නම් කවදාකවත් අහලා නෑ, බුදු අම්මෝ පුත්‍ර දෝ වටිනවා කියලා කියලා යන ඇත්තෝ තියෙනවා. නමුත් ඒක අපිට වැඩක් නෑ. අපි බලමු උපරීමෙන් මේ බුදුහාමරෝ කියලා තියෙන දේ තේරුම් අරගන්න. තේරුම් අරගෙන ඉතින් තම තම නැන පමණින් තේරුම් ගන්න හදනවා. ඒ වෙලාවේ ඒකට කතා පාබතේ නැත්තම් කතා ප්‍රස්තුතේ හදාගන්නේ බුදුරජාණන් වහන්සේ. ඒකන් සමයන් භගවා කෝසා කෝ වේසාලියන් විහෙරති ගෝතමකේ චේතියේ. වේසාලියේ ගෝතමක චේතියේ ඉන්නකොට නිසා නිදානේ නිසා මේකට ගෝතමක චේති සූත්‍රය කියලා තමයි දාලා තියෙන්නේ. තත්‍රකෝ භගවා බික්කු ආමන්තේසි. එතෙන්දී බුදුරජාණන්සේ මේ සංඝයා ආමන්ත්‍රණය කළා කියනවා, මහණෙනි මම මේ යමක් කියන්න හදන්නේ, දුවට හිතේ දරා ගන්න මේක මතක තියාගන්න. ඒ මොකද එදා ඒ නොකියවනම් අද අපිට ලැබෙන්නේ නැහැ. එදා ඒ බුදුරජාණන් වහන්සේ කියපු දේ මේ කණෙන් අහලා මේ කණෙන් ගියානම් අපිට ඇහෙන්නේ නැහැ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාරත් අවුරුදු 2600ක් ගිහිල්ලා අපිට මේ මීවද වාගේ වටිනා ධර්ම කොටස් අපිට ලැබිලා තියෙනවා. බුද්ධ ශාසනයෙන් පිට කිසිම ආගමක මේ වාගේ ගැඹුරක් නැහැ. ඉතින් ඒකට අහනවා ප්‍රශ්නයක්, ඒ ඇත්තෝ ඇයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ සරුවච්ච නෙවෙයිද? ඇයි අපේ ශාස්ත්‍රඥ වහන්සේට මේ ගැඹුරු ධර්ම තේරිලා නැද්දද? ඇයි අපේ පොත්වල නැත්තේ මේවා? ඒ නිසා මම ආර්දනා කරන මේ හැම කෙනෙකුටම ඒ සුද්ධ ලියවිල්ල කියවලා බලන්න. Hindu ආගමේ සුද්ධ ලියවිල්ල, Muslim ආගමේ සුද්ධ ලියවිල්ල, Christian ආගමේ කියවලා බලන්න. ඒකයි මේ බුදුහමරෝ කියන දෙන කාරණාවයි අතර ලුණු මිදිස් කන ඕන කෙනෙකුට තේරෙනවා. මං ඒවා මේ පහත් කරන්න කතා කරනවා නෙමෙයි. ඉතින් ඒගොල්ලෝ ඒකට උත්තරයක් කියනවා.
අපේ ශාස්ත්‍රඥ වහන්සේ සරුවච්ච වෙන්න ඇති. බුදුහරු අපේ ශාස්ත්‍රඥ වහන්සේ ඔය කියන්නේ නැමති අහගෙන හිටපු ගෝලයන්ට වැටහුනේ නැහැ. ඒගොල්ල මතක තියාගත්තේ නැති නිසා මතක තියෙන්නේ නිකන් සාමාන්‍ය සතපය 10 කැලරි ටිකක් විතරයි. පට්නා ධර්ම හැලිලා. දැන් මේක ඇහුවේ සමාහට රහතන් වහන්සේලා. එහෙම නැත්නම් සැදී පැහැදී වැඩ කරන අය. ඒගොල්ලෝ දැනගත්ත මම අහලා මම මේකෙන් සුද්ධ වෙනවා වගේම අපි වාගේ අවුරුදු 2600කට පස්සේ පහළ වෙන විනීජ ජනතාව වෙනුවෙන් මේව අරසා වෙන්න ඕන. ඒ දවස්වල මේ වගේ රම්පත් තිරොල් ලීමක්වත් ගල්වල කෙටිලක්ක මොකක්වත් නැහැ. පපු කැනැත්තේ තමයි ලියාගත්තේ. යනෝ ජීවත් වීමෙන් තමයි මානුවර මේ නුවර නැද මාතලේ අලි විහාරයට එනකම් මේ විශාල ධර්මස්කන්ධයක් කටපාඩමේ ගෙනාවේ. ඒක හිතා ගන්න බෑ. නමුත් භාවනා කරන කෙනෙකුට ඒක ඉච්චරම අමාරු දෙයක් නෙමෙයි. එතකොට භාවනා කරනකොට එනේ මේ දැනුමට කියන්නේ කොස්මික් ලයිබ්‍රරි කියලා. විශ්වගත පුස්තකාලයක් තමයි ළඟට එනවා. නැත්නම් විශ්වගත පුස්තකාලයට ඕන වෙලාවට ප්ලග් වෙන්න පුළුවන්. ප්ලග් වෙලා සර්ච් කරලා බලපුවාම ඔන්න කාරණාව තියෙනවා. එහෙම නැති කෙනෙකුට හිතන කොහොමද අපේ මෙච්චර දේවල් කටපාඩම් කරගන්නේ වෙන කණ්ඩ බොණ්ඩ වෙලාවක් නැද්ද? අම්බ කරන්න වෙලාව නැද්ද කොහොමද මතක තියාගත්තේ කියලා නේද භාවනා කරගෙන යනකොට හරියට රටක යුද්ධයක් තිබිලා නැති වුණාට පස්සේ ඒ රට දියුණු වෙනවනේ යුද්ධ තියෙනකොට දියුණු වෙන්නේ නැහැ එහෙම යුද්ධයක් තිබිලා යුද්ධෙන් පස්සේ දියුණු වෙච්ච නැති එකම රට ලංකාව අනිත් හැම රටක්ම මේ තරම් අවි යුද්ධකට ගියාට පස්සේ විශාල ආර්ථික දියුණුවක් ආවා ඉතින් අපිත් කට අරගෙන හිටියා ඒකදී අපේ පෙරපිනක් වෙන්නේ නැහැ. නමුත් කෙසේ නමුත් ඒ වගේ තමයි අපේ හිතේ තියෙන කෙලෙස් ටික අයින් වුණාට පස්සේ ඔය අපි මතක තියාගන්න අමාරුයි කියන සියල්ලම ඉබේම අපිට ආශිර්වාදයක් වශයෙන් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ බරකට ගන්න එපා. ඔක්කොම මතක තියාගන්න ඕනේ භාවනා කරන්න නැත්නම් මේව නැතුව භාවනා හරියන්නේ නැහැ කියලා මේ නොකෙරෙන වේදකමට කොඳුරු තෙල් කලක් 7යි 7යි දෙන්න නෙමෙයි මම මේ කතා කරන්නේ. මම මේ කියන්නේ දැනේ භාවනා කරන කෙනාට ලැබෙන මේ මයින්ඩ් ස්පේස් කියලා කියනවා මනසට ලැබෙන ඉඩ පුදුමාකාරයි. මොකද හේතුව බුදුරජාන්සේ උගන්වන්නේ මේ කාරණා තුනක පිහිටලා බුද්ධ ශ්‍රාවකයන්ට පෙන්වන්නේ කාරණා තුනක පිහිටලා පළවෙනිම කාරණාව තමයි බුදුරජාන්සේ දාගන්නේ මම අවිඤ්ඤායං භික්ඛවේ ධම්මදේශාන. මානේ මම කතා කරන්නේ අද්දකල ඉවර වෙලා. න අනබිඤ්ඤාය නොදන්න දෙයක් මම උඹලට කියලා දෙන්නේ නැහැ. අදා අපිට ඉස්කෝල් උගන්වන සියල්ලම කවදාකවත් අත්දකපුවා නෙවෙයි. ඒ කරන විශේෂ බාර ගුරුවරයෙක් හෝ ප්‍රොෆෙසර් කෙනෙක් හෝ කවදාවත්ම අත්දකලා නැහැ. මා තුත්හ කර හැම වෙලාවෙම අපේ අපච්චිට තරංග තුන්දලට කුෂි කරමේ තේරෙන්නේ නැහැ. උන්දල කළුලැල්ලත් පිරෙන්න ලියනවා. කොහෙන්ද පොතකින් අරගෙන ලියලා ওই ටික කටපාඩම් කරපුවාම ප්‍රශ්නට අහන්නට උත්තර දුන්නොත් ඔන්න උඹත් පාස්. මේ එක ප්‍රොෆෙසර් කෙනෙක් කලිසම ගලවලා කුඹරට බහලා නැහැ. ඒ ජලය පිළිබඳව නැත්තම් හයිඩ්‍රොලොජි දන්න එකම කෙනෙක්වත් වතුරකට බහලා නැහැ. මේ පීනන්න උගන්වනවා අපිට. අපි වතුරටත් බහලා දෙනවා ගොවිතැනුත් කරලා තිනසට අපිට නේ මේ ගහ දන්න අපිට නේ මුම් මේ කොළ කඩා පාන්න හදන්නේ කියලා මේ විද්‍යාව කියන විශ්ේ තියෙන පුස්ස උගන්නන හැම වෙලාවෙම මම ඒක මගේ තියෙන ජඩගතියක් පරගතියක් ගුරුවරයා හැල්ලු කරනවා. හරි කියන්නේ මේ මිනිස්සයා මේ පොතක් අරගෙන ඩෙස්ක් එකට නැගගට පස්සේ පැලෙන්න කියනවා. ඇයි අදාළ භාවයක් නැහැ. මේ දැනගත්තේ නැත්නම් විභාගේ පෙයි. ඒ නිසා අපිට දැනගන්න වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා අභිඤ්ඤායාම් භික්ඛවේ ධම්මං දේශේසාමි නෝ අනභිඤ්ඤාය. මහනි මම මේ දේශනා කරන්නේ ප්‍රත්‍යක්ෂ කරගත දෙයක්. නැත්නම් උඹලා බය කරලා අපාය යවන්නවක්වත්, උඹලා බය කරලා අපේ පින්කැටේට කීයක් හරි ධම්ම ගන්නවක්වත්, නැත්නම් උඹලා ගෙන්නලා මට වන්දව ගන්නවක්වත් නෙවෙයි.